යුක්රේනය යුද්ධය ගැන කතා කරන්න කාරණ කහිපෑම තින පෞගගේ දවසල අපි කතා කරන්න බැරිවෙච්ච නිසා මේ සමහර දෙවල්නම් ඕගොල්ලන් සමහරයට දකින්නත් ඇති. කොම්වෙතත් සටන් විරාමයක් ගැන කතා බහක් පහුගේ දවසල බටහිර මාධ්‍ය සමහරක වාර්තා වෙලා තිබුණ ඒ ගැන කතා කරන්න තියෙනවා. ඒ වගේ දැන් හර්කෆ් වලට ආයත් ප්‍රහාරයක් එල්ල වෙලා තිබ රුසියාව විසින් ප්‍රහාර එල්ල කරලා තිබ්බ. ඊළඟට මේ නේටෝ සංවිධානය සම්බන්ධව හංගේරියාව එක කතාවක් කියලා තිබ්බයි වගේම නේටෝ සංවිධානය සම්බන්ධව තව අය තව කතාන්දර කීපයක් කියලා තිබුණා. ඉතින් ඒත් එක්කම වල්චාන්ස්ක් ප්‍රදේශයේ නැත්නම් වොබ්චාන්ස්ක් ප්‍රදේශයේ සටන්, ඒ වගේම මේ ස්ටාලින්ක් සහ ඒ වගේ ඔය රුසියානු මේ සන්නිවේදන කටයුතු පිළිබඳ යුක්රේනියානු සන්නිවේදන කටයුතු පිළිබඳව යම් යම් තොරතුරු වගේක් තිබුණා. ඉතින් මේ කාරණා ඔක්කොම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සටන් විරාම කතාව ගැන කිව්වොත් එහෙම පුටින් සටන් විරාමයකට කැමති, හැබැයි සටන් විරාමයක් උනේ නැතත් එයාට ප්‍රශ්නයක් නැහැ, යුද්ධ කරගෙන යන්නත් එයා ලෑස්ති වගේ කතාවක් රොයිටර්ස් පුවත් සේවයේ මීට දවසකට දෙකකට කලින් රිපෝට් කරලා තිබුණා. ඒ කියන්නේ දැන් තියෙන සටන්, ඒ කියන්නේ යුද පෙරමුණේ තියෙන තත්ත්වය ඔය විදිහටම නවතින විදිහ සටන් විරාමයකට එයා කැමති. නමුත් එහෙම නැතුව එහෙම සටන් විරාමයකට අකමැති නම් කිසි ප්‍රශ්නයක් නැහැ, යුද්ධ දිගටම කරගෙන යන්නත් කැමතියි කියලා තමයි ඔහු මේ වාර්තාව කියන්නේ. මේ රුසියාවේ බලධාරීන් විසින් මේගොල්ලන්ට දීපු තොරතුරු මත පදනම්ම තමයි මේ රොයිටර්ස් පුවත් සේවය මෙහෙම කියන වාය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ පුටින් බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ මේ තියෙන සටන් පෙරමුණේ දැන් යුද්ධය නැවතුනොත් ඊට පස්සේ ගත වෙන කාලය ඇතුළත තමන්ගේ ශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා. රුසියාවට සටන් විරාමයක් අවශ්‍ය වෙන්නේ අලුත් ප්‍රහාරක මෙහෙයුම් සඳහා සූදානම් වෙන්නේ කියලා ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩි ඔෆ් වෝ කියන ආයතනය, බටහිර ලැදි ආයතනයක් අපි ඒක දන්නවා. නමුත් ඒගොල්ලන් ප්‍රකාශ කරනවා. එතකොට ඒ වගේම සමහරු විශ්වාස කරනවා සටන් නැවතුනොත් බටහිර රටවල් වලට යුක්‍රේනය අමතක වෙයි. එහෙම වුණාම මේ ටික දවසක් යනකොට යුක්‍රේනයට ආයුධ දෙන එක නතර වෙයි, අඩු වෙයි. එතකොට ඒ වගේ තත්ත්වයකදී රුසියාවට පුළුවන් වේවි තමන්ගේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එක දිගටම පවත්වාගෙන යමින් මේ වැඩේ දිගටම දිග්ගස්සන්න කියලා මෙහෙම මේ රුසියාව බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි මම හිතන්නේ එහෙම දේවල් බලාපොරොත්තු වෙවි නම් රුසියාව දිගටම යෝග කරගෙන යන්නේ නැහැ. එහෙම දැන් ලැබෙනවා නම් හොඳයි, නම් ඉතින් අවුලක් නැහැ බටහිර රටවල තියෙන ප්‍රශ්නත් එක්ක. නමුත් මම හිතන්නේ රුසියාව කොහොමත් පුටින් දැන් මේගොල්ලෝ කියන විදිහට ඕන්නම් සටන් විරාමයකට ලෑස්ති, ඕන්නම් දිගටම යුද්ධ කරගෙන යන්නත් ලෑස්ති. හැබැයි යුද්ධ කරගෙන යනකොට ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න නම් රුසියාවට අලුතෙන් හමුදා බඳවා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒකට පුටින් සූදානම් නැහැ කියන එක තමයි මේගොල්ලෝ විශ්වාස කරන්නේ. ක්‍රෙම්ලිනයත් කියලා තිබ්බ අලුතෙන් මොබිලයිසේෂන් එකක් කරන්නේ නැහැ කියලා. රුසියාව අභ්‍යන්තරයේ ඒකට විරෝධයක් මතුවේ කියන බය තියෙනවා කියන එක තමයි බටහිර විශ්ලේෂකයෝ ප්‍රකාශ කරන්නේ. මේ අතරේ නේටෝ සංවිධානය සම්බන්ධ කතාව ගත්තොත් යෙන් ස්ටොල්ටන්බර්ග් නේටෝ මහලේකම්වරයා කියලා තිබ්බා නේටෝ රටවල් වලින් ආයුධ දුන්නා නම් යුක්‍රේනයට රුසියාව ඇතුළට ගහන්න අවසරය දෙන්න ඕනි කියලා. මේකම ඇන්තනි බ්ලින්කන්නුත් කියලා තිබ්බා. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ ලෑස්ති වෙනවා නේටෝ ආයුධ පාවිච්චි කරලා රුසියාව ඇතුළට පහර දීම සඳහා අවසරය නිල වශයෙන් ලබා දෙන්න. ඒකට තමයි දැන් මේ ලකල හැස්ති වෙන්නේ. මේ අතරේ තමයි හංගේරියානු අගමැතිවරයා පෞගේ සිකුරාද ප්‍රකාශ කරලා තිබුණේ නේටෝ සංවිධානයේ යුද්ධයට ලෑස්ති වෙනවා. නමුත් අපි ඒකට කැමති නෑ. නේටෝ සංවිධානය කියන්නේ යුද්ධවාදී සංවිධානයක් නෙමෙයි. නේටෝ එක කියන්නේ ඩිෆෙන්සිව් అలයන්ස් එකක්, ඔෆෙන්සිව් అలයන්ස් එකක් නෙමෙයි. රටවල් වල යුද්ධ කරන්න නෙමෙයි නේටෝ එක හැදුවේ, රටවල් ප්‍රහාරයකින් ආරක්ෂා කරන්න. යම්කිසි නේටෝ රටකට කවුරු හරි පහර දුන්නොත් එතකොට අනික් රටවල් එකතු වෙලා ඒ රට ආරක්ෂා කරනවා විනා තව රටක යුද්ධ කරන්න එකතු වෙලා ගිහිල්ලා යුද්ධ කරන එක නෙමෙයි මේ නේටෝ සංවිධානයේ බලාපොරොත්තු. ඒ නිසා අපි ඔෆෙන්සිව් වැඩවලට විරුද්ධයි. ඒ නිසා යම්කිසි විදිහකට නේටෝ සංවිධානයේ තවත් රටකට විරුද්ධව යුද්ධ කරන්න සූදානම් වෙනවා නම් ඒ වගේ වෙලාවක අපි ඒකෙන් වෙන් වෙලා ඉන්න අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන ලබා හොයා බලන්න ඕනේ. ඒ සඳහා අපි අපේ නීතිඥයින් සමග සාකච්ඡා කරනවා කියන එක මේ ඕර්බන්, වික්ටර් ඕර්බන් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් මෙතෙන්දී ඔහු කියන්නේ දැන් ඔහු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ගත්තත් යුක්‍රේනයට ආයුධ ලබා දෙන එකට ඔහු විරුද්ධව හිටියා. ඔහු කියන්නේ ඔෆෙන්සිව් වැඩවලට නේටෝ සංවිධානය පාවිච්චි කිරීම වැරදි. ඒ හින්දා ප්‍රහාරක වැඩවලට තව රටකට ගිහිල්ලා යුද්ධ කරන්න නෙමෙයි නේටෝව හැදුවේ. ඒ නිසා ඒ ප්‍රස්තුතයේ ඉඳගෙන අපි යම් කිසි විදිහකට නේටෝව යුද්ධයකට මැදිහත් වෙන්න සූදානම් වෙනවා නම් අපි ඒකෙන් ඈත් වෙලා ඉන්න විදිය ගැන කල්පනා කරනවා. අපි නේටෝවෙන් අයින් වෙන්නේ නැහැ. නමුත්
ඔය වගේ ඔෆෙන්සිව් මෙහෙයුම් වලට අපි කැමැත්ත දක්වන්නේ නැහැ කියන එක වික්ටර් ඕර්බන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ අතරේ වල්චාන්ස් ප්‍රදේශයේ සටන් ගැන කතා කිහිපයක් වාර්තා වෙලා තිබුණා. ජර්මන් පුවත්පතක් වාර්තා කරලා තිබ්බා. මම හිතන්නේ ඩී වෙල්ට් වෙන්න ඕනේ. ඒගොල්ලෝ වාර්තා කරලා තිබ්බා. හර්කෆ් ප්‍රදේශයේ සටන් පෙරමුණ ආරක්ෂා කරගන්න යුක්‍රේනය වෙන වෙන පැතිවලින් හමුදා යවපු හින්දා ඒ වෙන වෙන පැතිවල පෙරමුණු ටිකක් බරපතල තත්ත්වයක තියෙනවා කියන එක. ජසිවියාර් පැත්තෙන්, පක්රොව්ස් පැත්තෙන්, රබතයින් පැත්තෙන් මේ වෙනකොට දිගටම රුසියානු ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. ඒක හින්දා ඒ ප්‍රදේශ වල අවධානම ටිකක් වැඩි වෙලා තියෙනවා මේ හර්කෆ් ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා යැවීම නිසා කියන එක මේ වෙලාව වෙනකොට මේ සමහර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ජර්මන් පුවත්පතක් මගේ මතක හැටියට ඩී වෙල්ට් පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම ස්ටාලින්ක් පද්ධති සහ ඔය සමහර සැටලයිට් මගින් ක්‍රියාත්මක වෙන සමහර ආයුධ පද්ධති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා කියලා වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරලා තිබ්බා. කියන්නේ රුසියන් කාරෝ ජෑම් කරනවා කියලා සිග්නල්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට යුක්‍රේනියන්ස් වලට සමහර ඇමරිකානුවන් විසින් ලබා දීපු සමහර ආයුධ හරියට පාවිච්චි කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. දැන් මම මේක කියනකොට මට මතක් උනේ මේ අලුත් දැනුම මිලිටරි ටෙක්නොලොජියකට ඇතුළු වෙන්නේ කොහොමද කියන එක ගැන මට මතකයි මේ ටික දවසකට කලින් පොඩ්කාස්ට් එකකදී ඉන්දියානු මිලිටරි ඉන්ටෙලිජන්ස් විශ්‍රාමික නිලධාරියෙක් හිටපු නිලධාරියෙක් සඳහන් කළා හයිමාස් යුනිට්ස් යුක්‍රේනයට ලබා දීපුවා ඒවා එක්ක පිස්සු කෙලින්න රුසියන් කාර්යෝ ඉගෙන ගත්තේ ගේම කෙනෙක් හොයාගත්තු ක්‍රමයකින් කියලා. ඉතින් ඒක කවුරුත් හිතන්නේ නැති විදිහ දෙයක්නේ. ඉතින් ඔන්න ඒ වගේ මේක අපි දන්නේ නැහැ රුසියන් කාර්යෝ කොහොමද මේ කරන්නේ කියලා. නමුත් රුසියානුවන්ගේ ජෑමින් හැකියාව සැලකිය යුතු මට්ටමක තියෙනවා කියන එක පෙන්눔 කරන බව මේ පුවතෙන් අනාවරණය වෙනවා. මේ ඔක්කොම අස්සේ අපි දන්නවා වල් චාන්ස්ක වල එහෙම නැත්නම් වව් චාන්ස්ක වල රුසියන් ක්‍රමයට වල් චාන්ස්ක් යුක්‍රේනියන් ක්‍රමයට වව් චාන්ස් කැමති විදිහට කියන්න පුළුවන්. මේ නගරයේ සටන දැන් දරුණුවට යනවා. අපි කලින් දැක්කා යුක්‍රේනියන්ස්ලා කියනවා මීට කලින් වගේ කතා කරා උතුරේ තමයි සටන වෙන්නේ, නගරයෙන් උතුරේ සටන වෙන්නේ කියලා. දැන් ඒගොල්ලොම කියනවා නගරයෙන් 60% විතර තමයි අපේ අතේ තියෙන්නේ කියලා. ඉතින් ඔය කතාව යනවා. නමුත් මට පේන විදිහට වල්චාන්ස්ක් සහ ලිප්ස නගර දෙකේ සටන් ඔය අව්දීව්කා වල නැත්තම් බහ්මූත් වල වුණා වගේ ටිකක් කාලයක් ඇදෙන සටන් බවට පත්වීමේ ඉඩ කඩක් තියෙනවා. මොකද ඔතනින් මෙහාට එන්න දෙන්න යුක්‍රේනියන්ස්ලට බැහැ. මොකද හේතුව එහෙම ආවොත් හර්කෆ් වලට කෙලින්ම කාලතුවක ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව රෂියන්සලට ලැබෙන හින්දා. අපි කලින් මේ ගැන කතා කරා ලිප්ස නගරයට ටිකක් දකුණින් තියෙන බොර්ෂෝවා කියන ගම්මානේ. බොර්ෂෝවා කියන ගම්මානේ අල්ලගත්තොත් එහෙම රුසියන් කාර්යෝ එතකොට හර්කෆ් වලට කෙලින්ම කාලතුවක ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙම වුණොත් හර්කෆ් නගරයේ තම අවදානම් සංගත තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. එතකොට අර කඩාගෙන එන තත්ත්වයක් නිර්මාණය වෙන එකක් නැහැ. ඒකට ප්‍රමාණවත් හැකියාව නැහැ කියන එක නේටෝ සංවිධානයත් කලින් කියලා තිබ්බා. මම හිතන්නේ රුසියන් කාර්යයන්ටත් මේ වෙලාව එක්ක හැකියාව නැහැ. එහෙම නැත්නම් ඒකට අවශ්‍යතාවය නැහැ. මේ වෙලාවේ ඒගොල්ලෝ අතන තියාගෙන යුක්‍රේනියානු ඔය අපි කියනවට වඩා ලොකු උත්සාහයක් දරනවා වල්චාන්ස්ක ආරක්ෂා කරගන්න. ඒක බොහොම පැහැදිලිව පේනවා. ඒගොල්ලෝ මුලින් කිව්ව කතාව නෙමෙයි දැන් කියන්නේ. ඒකෙන් බොහොම පැහැදිලිව පේනවා බොහොම නරක තත්ත්වයක ඒගොල්ලන් ඉන්නේ කියන එක. ඒත් ඔන්න ඔය කතන්දර ටික ඔක්කොමත් එක්ක තමයි මේ දවස්වල කතා යන්නේ. මේ අතරේ ඔගොල්ලෝ දකින්න ඇති අනිවාර්ය යුද්ධ සේවය නැවත පිහිටවනවා කියලා එංගලන්තයේ රිෂි සුනක් කියලා තිබ්බා. දවස් තුනකට ආහාර එකතු කරන්න කියලා තිබ්බා. මේ මිනිස්සුන්ව බය කරලා ඒ රටෙත් අනිවාර්යෙන් ඡන්දේ පරදින බව දැනගෙන ජාතිය අවුස්සලා බොරුවට මිනිස්සුන්ව බය කරලා ඡන්ද දිනන්න එංගලන්තයේ මිනිස්සුත් ලංකාවෙන්ද මන් දන්නේ ඉගෙනගෙන නම් තියෙනවා.